දැන් ජමීතුල්ලා උලමා සංවිධානය තමයි පාසල් පොත්වලට යම් කිසි මුස්ලිම් ජාතිකයෙක් ආගම අතහැරියොත් ඔහු හැකියක්මනින් මරා දැමිය යුතුයි කියලා අපේ මුදලින් රජයේ මුදලින් වීදම් කරන පෙළ පොත්වලට ඇතුළත් කරලා තියෙනවා. රටේ ජනතාව මේව දන්නවද? මාධ්‍ය වේදින් මේව දන්නවද? රටේ කිසි කෙනෙක් දන්නේ නැහැ. පාසල් පෙළ පොත්වල ඉතා පැහැදිලිව තියෙනවා යම් කිසි කෙනෙක් මුස්ලිම් ආගම අතහැරලා ගියොත් ඔහු මරන්න පුළුවන් කියලා. ඒ වගේම මුස්ලිම් පරිසරයක ජීවත් වෙන්න කියලා. ඒ කියන්නේ අන්‍ය ආගමිකයන් ඈත් කිරීම ඉවත් කිරීම මරා දැමීම. ඒ කියන්නේ මේ රටේ බෞද්ධයන් මරන්න ඕන කියන එක අනියමින් මේගොල්ලෝ කියලා තියෙනවා. ඉස්ලාම් කුරාණේ විශාල තැන්වල තියෙනවා විශේෂයෙන්ම පිළිම අදහන්නන් ඒවට ගඩු කරන්නන් අන්‍ය ලබ්ධිකයන් මිත්‍යා දෘෂ්ටිකයන් බවත් ඔවුන්ට ජිහාදයේ ක්‍රියාත්මක කර යුතු බව. ඉතා පැහැදිලිව මේ පොත්වල තියෙනවා. ඉතින් අද අපි ජමීතුල්ලා උලමා සංවිධානයෙන් කතා කරන්න සාමකාමීව බලාපොරොත්තු වෙන්නේ මේ සම්බන්ධයෙන් ඒගොල්ලෝ දරන ස්ථාවරය අපට පැහැදිලිව කියන්න පුළුවන් නිජාබය සහ බුර්කාව සම්පූර්ණයෙන්ම ධෛර්යමත් කරන්නේ එයට උඩගෙඩි දෙන්නේ ජමීතුල්ලා උලමා සංවිධානය කියන එක සාමාන්‍ය මුස්ලිම් කාන්තාවන් අතරින් ආපු අපට දැනගන්න ලැබිච්ච කාරණයක්. ඉතින් ඒකෙන් වෙන්නේ සමාජ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා, සමාජ බෙදීමක් ඇති වෙනවා, මෙවැනි ගෝනි බිල්ලෝ සංස්කෘතියක් සමාජයේ ගොඩනැගීමට සම්පූර්ණයෙන්ම ජමීතුල්ලා උලමා සංවිධානයේ වගකිය යුතුයි කියන එක තමයි අපේ ස්ථාවරය. ඉතින් අද දිනේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලත් එක්ක සාකච්ඡා කරන්න. මද්රසා පාසල් කියන්නේ මේ මහත්ය ප්‍රශ්නයක් ඇහුවා. මද්රසා පාසල් කියලා කියන්නේ ඉරිද ඉස්කෝල නෙවෙයි. ඒවා හෝඩියේ පන්ති ඉඳලා 13 වෙනි වසර දක්වා තියෙන පාසල්. මෙවැනි පාසල් 3000ක් විතර ලංකාවේ තියෙනවා. මේ පාසල් වලින් මොනවද කියන්නේ? මේ පාසල් වලින් උගන්වනවා සංගීතයේ තහනම් කරලා තියෙන සමහර පාසල්. නැටුම් තහනම්, ගෑනු ළමයින්ට ක්‍රීඩා තහනම්. කොහොමද මෙහෙම කරන්නේ? මොකද හැම මද්රසා පාසලක්ම ලියාපදිංචි වෙන්නේ ජමීතුල්ලා උලමා සංවිධානයේ අනුමැතියකින්. ඒ වගේම මේ දැනට ජනාධිපති කොමිෂමේ සාක්ෂි දීලා තියෙනවා මද්රසා පාසල්වල විදුහල්පතිවරු සහරාන් ගිහිල්ලා තුවක්කු හදන හැටි පෙන්වුවා, තුවක්කු ගලවන හැටි පෙන්වුවා. මේ පිළිබඳ අදහස් උදහස් අන්තවාදී අදහස් ප්‍රචාරය කරන බව මද්රසා පාසල් ඇතුලේ සාක්ෂි දීලා තියෙන විදුහල්පතිවරු. ඉතින් ඇත්තටම මේ විදුහල්පතිවරු අත්අඩංගුවට ගන්නවා. මේ ආණ්ඩුව මොකද්ද කරන්නේ? මේ ආණ්ඩුවේ ඡන්ද ව්‍යාපාරේ ප්‍රධාන තේමා පාඩේ මොකක්ද? එක රටක් එක නීතියක්. ඉතින් දැන් මාතලේ එක සිද්ධියක් අපි නිතර මතක් කරනවා. අවුරුදු 13ක දරුවේ අවුරුදු 28ක මුස්ලිම් තරුණේ කසාද බැඳම පොලිසිය ප්‍රශ්න තුනක් අහනවා. කසාද බැඳලාද? ඔව්. කොහෙද බැඳේ? කාති උසාවියේ. ළමයා කැමතිද? ඔව්. එහෙනම් ප්‍රශ්නේ ගිහිල්ලා විසඳගන්න වෙන්නේ කාති උසාවියේ. ඉතින් අපි අහන්න කැමති මේක රටක්ද කියලා. ඉතින් අපි ජමීතුල්ලා උලමාට අද කියන්න ගියේ අපේ 22000ක් ගණන් මිමි ඇතුවම මේ අවුරුදු 20ට විවාහයෙන් මුස්ලිම් කරණේ කළා කියලා. ඒ ඇයට දෙමව්පියෝ සමග සම්බන්ධතා පැවැත්වීම තහනම් කළා තියෙනවා. ඉතින් අපි ඒ නිසා මෙයාගෙන් අහන්නේ අපේ ළමයෙක් විවාහ කරගත්තට මුස්ලිම් තරුණෙක් අපේ විරෝධයක් නැහැ. ඒ ළමයට ගමට යන්න දෙන්න. ඒ ළමයට අම්මා තාත්ත එක්ක සම්බන්ධකම් පවත්වන්න දෙන්න. ඒ වගේම ඒ අය කැමති නම් එයාට කැමති ආගමක් අදහන්න දෙන්න. මේගොල්ලෝ කරන්නේ බලහත්කාරයෙන් විවාහයත් සමගම මුස්ලිම් ආගමට ගන්න. ඒ නිසා මෙන්න මේ අන්තවාදය නතර කිරීම සඳහා තමයි අද අපි ජමීතුල්ලා උලමා සංවිධානයට ගිහිල්ලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වග කිය යුතු කිසිවෙක් නැති හින්දා අපි වෙන සාකච්ඡාවක් කරේ නැහැ. ඉතින් අපි හැකියක්මනින් අපි දැනුම් දුන්නා. අපි ලිඛිතව යාට ලියුමක් කෙව්වා. ඒ ලියුමෙන් අපි දිනයක් කිව්වා. ඒ දිනේට තාම දිනයක් දීලා නැහැ. ඉතින් මේ බෝනි බිල්ලන් නැති කිරීම මද්රසා පාසල් පිළිබඳ ප්‍රශ්නේ, ඒ වගේම මේ මිනිමරු සාහසික ප්‍රචණ්ඩ ඉගැන්වීම් පෙළපොත්වලට හේම මේ කාරණාවලට වග කිය යුත්තා ජමීතුල්ලා උලම. ඒගොල්ල තමයි මේ රටේ කෙරුම්කාර ප්‍රධාන ආගමික සංවිධානය. ඉතින් ඒගොල්ලත් එක්ක සාමකාමීව සාකච්ඡා කරලා අපි තීන්දුවක් ගන්නවා. අපි අපේ ලියුමේ කියලා තියෙනවා අහිංසාවාදී තීරණයක් ගන්නවා කියලා. මොකක්ද අහිංසාවාදී තීරණය? අපට පුළුවන් එකම දේ තමයි සිංහලයන්ට අපිට කියන්න පුළුවන් අපි බණ කියනවා, මහජනයට කතා කරනවා, කිසිම මුස්ලිම් කඩේකට යන්න එපා කියලා. ඉතින් දැන් ජමීතුල්ලා උලමා උත්තරයක් දෙන්නේ නැත්නම් අපි හෙට ඉඳලා ඒ වැඩපිළිවෙල පටන් ගන්නවා. එහෙනම් අපිට ජමීතුල්ලා උලමා සාම සාකච්ඡාවක් දෙන්න. ඒගොල්ල එකඟ නම් අපි එහෙම පාණ්ඩ වර්ජනය කරන්න ඕනේ නැහැ. අපි කැමති මුස්ලිම් අයත් එක්ක සහෝදරත්වෙන් ජීවත් වෙන්න. ඒගොල්ලා එහෙම උත්තරයක් දැන් අපි දුන්නේ පැය 48ක් අපි බලාපොරොත්තු වුණා. ඒගොල්ල උත්තරයක් දීලා නැහැ. අපි ඒ නිසා හෙට ඉඳලා අපි බලාපොරොත්තු වෙනවා නගරෙන් නගරයට ගිහිල්ලා අපේ මැතිවරණ ව්‍යාපාරය තනිකර මුස්ලිම් කඩ වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් බවට පත් කරනවා. Breaking.lk